අද පටන් ගන්න. ඔය අපි අපි නොදන්න කාලේ පටන් ගත්ත දෙන්නෙක් ඇවිල්ලා ඉන්නවා. ඉතින් ඒ හින්දා මේ මොනවද කියන්නේ කියලා හිතා ගන්න. ඒකද මම කොහෙන්ද පටන් ගන්න කියලා. මේ මෙහෙම හිතුවා. දැන් වර්තමානයේ සෝෂල් මීඩියා කියලා කියන්නේ අපේ ජීවිතේ වෙනස් කරපු දෙයක්නේ. අපිට හිතුනොත් බලන්න ඕනම දෙයක් බලන්න පුළුවන් කමක් තියෙන. ඒ අතරේදී මේ හාස්‍ය කියන දේවල් හරි අපූර්ව විදිහට ගෙන එන්න අපූර්ව වැඩ කටයුතු කරනවා. හැබැයි ඒ හාස්‍ය රසය සෝෂල් මීඩියා තුළට නැත්නම් මේ සමාජ මාධ්‍ය තුළට ගෙන එන්න ඔවුන්ට පුරෝගාමී වූ ඔවුන්ට ආදර්ශක වූ චරිත මේ ටෙලිවිෂනේ අපිට හිටියා. අපේ පුංචි කාලයේදී අපි ආදරෙන් වැළඳගත දෙන්නෙක් හිටියා. තාමත් මේ නම් දෙක හරි ආදරෙන් කියනවා. ගෙදරත් ඉන්නවා, පොඩි මල්ලිත් ඉන්නවා, චූටි මල්ලිත් ඉන්නවා. නැද්ද? තව කවුද ඉන්නේ? ඔයාට ආයුෂ බොහෝ වේවා කියලා පිළිගන්නවා. සුනිත් චිත්‍රානන්ද ගාමින්ද ප්‍රිය විරා. බොහොම ප්‍රියයි, බොහොම සුන්දරයි. ඉතින් අපි මේ කතාව පටන් ගන්න මං හිතුවා මේ අපේ ගාමින්ද මහත්තයාටනේ මේ වගේ ආරාධනාවක්නේ. ඒ ඔක්කොම පැත්තක දාලා මං කැමති මේ කොළඹ හතේ පොල්ලතු දාපු ඉස්කෝලේකට යනවා කියන්නේ වෙනම එකක් නේද? කුරුඳුවත්තේ අපි එතනින් පටන් ගමු. එතන ඉන්න කාලෙත් පොඩි පොඩි රංගන කටයුතු වල, කලා කටයුතු වල නිරත වෙන්න ඇති. ඔව්, ඇත්තටම එතන නම් හිටියේ බොහොම පුංචි අවදී. ඒ කියන්නේ බාලාංශය කියලා තියෙනවා ඉස්සර. චූටිම කාලේ. ඔව්, බාලාංශය සහ එක දෙක. දැන් බාලාංශය ගියපු ළමයි නැහැ. දැන් නැහැ නේද? බාලාංශය නැද්ද? බාලාංශය නැහැ. වැඩ තියෙන. බාලාංශය වැඩ. බාලාංශය එක දෙක කියන පන්තියල මම හිටියේ. මම ගියේ රාජගිරිය ජනාධිපති විද්‍යාලයට. ඒක රාජගිරිය ජනාධිපති විද්‍යාලය වෙන්න කලින් තිබුණේ කුරුඳුවත්තේ කොළඹ ටොරින්ටන් එකේ. ඒ කියන්නේ නිදාස් චතුරස්‍රේ පේනමානේ. ඉතින් ඒක තමයි ඔය කියන්නේ. ඉතින් ඒක අපූර්ව අත්දැකීමක්. ඒ වගේ තැනක ඇතම් පන්ති තිබුණා පොල්ලත් හේවිල්ලපු. හොඳ ගොඩ නැගිලි තිබ්බ. ගොඩ නැගිලි තිබුණා. බොහොම අවම සම්පත් මත පවත්වාගෙන ගිය පාසලක් පසුව තමයි ඔය රාජගිරියට ගියේ. ඊට පස්සේ ආනන්ද විද්‍යාලය. ඊට පස්සේ ආනන්දයට ගියා. ඉතින් වැඩි කාලයක් ගත කරේ පාසල කියලා ආනන්දි තමයි. හැබැයි තරුණ සේවා සභාවේදී තමයි මේ යාළුවව හම්බ වෙන්නේ. ඔව්, සුනිත් කියන්නේ ඒක. ඔව්, මම හිතන්නේ සේරම ටික දැනගෙන නිකන් අපිට ඔව් කියන්න වගේ තරයි තියෙන්නේ. අර එහෙම එකක් තිබ්බනේ. එහෙම එකක් තිබ්බේ. ඔව් කියන්නේ කියන්නේ ඔව්. එහෙම කියන්න තමයි තියෙන්නේ. ඔව්, තරුණ සේවා සභාවේදී 97 ජනවාරි 15 වෙනිදා තමයි අපි හම්බ වෙන්නේ. අපේ නිස්කෝ වීඩියෝ පාඨමාලාව සම්බන්ධ වෙන්න ගිහිල්ලා. ඉතින් මේ ආයතන වලට ආවත් අපිට හම්බ වෙනවා ඒක ඉගෙන ගත්ත අය සහ මේ අපේ කණ්ඩායමේම හිටපු කෙනෙකුත් ඉන්නෝ, ජයනිත්ති මහත්තයා. ඉතින් ඒකවත් මතක් කරන්න පුළුවන් මේ වෙලාවෙ. ඉතින් එතනින් තමයි හම්බ වුණේ. ඒක තමයි දැන් අවුරුදු 23ක් විතර අපි ඉතින් ඒකට කටයුතු කරගෙන යනවා. පේන්නේ නැහැ එච්චර වයස ගියා කියලා. ඒනවට ගිහිල්ලා නේද? කැලෙන්ඩරේ ගිහිල්ලා. හරි. දැන් මේ කන්නංගර විද්‍යාලයේදී ඔබ පාසල් යන්නේ. දැන් ඔබේ ගම ඔතු පිටිය පැත්තේ වාදුවේ ඒ කාලේ ගැත් මම බොහොම පුංචි කාලෙයි එහෙ හිටියේ. ඇත්තටම අවුරුදු 4ක් වගේ කාලයක් ඉන්නකොට ඊට පස්සේ හොඳම පැත්තට කොළඹට එනවා. කොළඹට ආවා. ඉතින් තාත්තට තාත්තා වැඩ කරේ ඉතින් කොළඹ මේ පුවත්පත් ආයතනයේක. එයාට හම්බුණා ගයක්. ඉතින් හිටවිල්ලා ඉතින් එතන ඉඳලා හිටියේ මේ ෆ්ලැට් ජීවිතය ගත කරා අවුරුදු 20ක් 25ක් විතර කාලයක්. ඊපස්සේ දැන් ඉතින් ඉන්නවා. විවාහ වෙලා දරුවෝ හදාගෙන ඉන්නවා. ඒ කැමරාවත් පොඩි කාලයක් අතර ගත්තානේ. ඔව්, කැමරා ශිල්පියෙක් වෙන්න තමයි ඇත්තටම මම මේ ඌමනා තිබුණේ තාත්තා හින්දාම. මේ පස්සේ නිස්කු වීඩියෝ එකට ගියෙත් මම කැමරාව මෙහෙවනවා කියන ඌමනාවෙන්. මට මතකයි මේ එක වරක් එක මාධ්‍ය නාලිකාවක මට මේ ඉන්ටර්විව් එකකට ගියපු වෙලාවේ මම දන්න එන්න කියලා තිබ්බා. කිව්වා මොකෝ මේ ප්‍රසන්ටර්ස්ලා ගන්නවා කියලා. මම ප්‍රසන්ටර්ස් කෙනෙක් වෙන්න නෙමෙයි මම ආවේ, මට ඕනේ කැමරා මම කෙනෙක් වෙන්න. ඒ කාලෙත් හරි ආඩම්බරෙන් කිව්වා. මම ඉතින් කරන්න දුන්න ප්‍රැක්ටිකල් එක ෆේල් වුණා. මේකෙන් ඒකට යන්න බැරි වුණා. ඊට පස්සේ ඉතින් කැමරා ඉස්සරහට කැමරා ගිලපි වෙලා කැමරා ඉස්සරහට හරි. දැන් මේ ගන්නේ අපි කතා කරමු ආනන්ද විද්‍යාලයට ඇතුළත් වෙලා ඔබ මේ උසස් පෙළ කරන්නේ ගණිත විෂයේ. ඔව්. කැමැත තියෙන ඉංජිනේරුවෙක් වෙන. හැබැයි ජීවිතේ ගොඩක් දේවල් වෙනස් වෙලා තියෙනවා. මොකද හිතෙන්නේ? ඔව්, දැන් සාමාන්‍යයෙන් මෙහෙමයි. අපේ රටේ තියෙන අවාසනාවකට වෘත්තීන් 3-4කටනේ පාසලෙන් උගන්වන්නේ. ඔව්. ඉතින් එතකොට ඒ කොයි එකක් හරි දැන් ගණිතය විෂය සාධාරණ සියලු දෙනාගේම ප්‍රාර්ථනාව තමයි ඉංජිනේරුවෙක් වෙන්න, අඩුම වශයෙන් සිවිල් ඉංජිනේරුවෙක්වත් වෙන්න. ඉතින් මං ගණිත විෂය අඳෑරුවා. නමුත් ඒක කියන්නේ A level පාස් වුණාට ඒකෙන් මේ විශ්වවිද්‍යාලයට යන්න බැරි වුණා.
pasu tama wisi widyala dagi kala wisi an harha me iting arhamoma prartana kan wisi de mat prartana kara engineer wik kende. Awasan hau datta kata ma. Oh iti kian me hemen teacher kene kende, dokter kene kende, nurse kene kende. Komas korot bank wode. Bank wode anse. Homan itien iting e opi hari awasan awan tatte ake gedi langka e. Oe hatar pahat ma hemo tama karan na tien iti. Hanti ma tata bene bene wate ano iting arwa. Karagan beri guna. Dengar pasalak vidya itu pertama pasalak vidya itu nih. Sangeet kandai mak khaduwe ananda vidya ali. Oh. Api produk mata kerum sangeet kandai nama? Oh, sangeet kandai nama Rhythm of the Maroons. Muka dape pasale golden maroon ne part dekatin kodi aiting maroons kela. Tamae patang katte. Rahabi B E mungkin pukale. Oh, E kale. Kaya nikda sumsi anu hatar warsu. Ekeve wasari tamai me isisilama pasalaka sangeetha kandayama kohoma behi une ඊට පස්සේ ekama tawa pasalwat passe sangeetha kandayama behi una ඉතින් ඒක රසවත් මතකයක් තාම ඒ කට්ටිය හම්බෙනවා සංගීතය කරන්න නැති වුණාට මාත් එක්ක හිටිය බාතියත් එතකොට ඒ කාලේ අපි බාතියත් සින්දු කියනවා මමත් සින්දු කියනවා එහෙම තමයි. දැන් අපිට වුණත් මේ ගිහිලා YouTube එකේ search කරොත් එහෙම මෙතුමගේ නම සඳහන් කළා මේ අර පරණ ලස්සන videos කොච්චරනම් බලන්න පුළුවන්ද නේ? ඔව්. ඔව්. අපි මේ පොඩි හඬ කැවීමකට පොඩ්ඩක් නිකන් පොඩි උත්සාහයක් දෙමුද අපිට මේ කටහඬවල් ගණනාවක් තියෙනවානේ මතක් කරගන්න. ඔව් සාම ඉතින් බැරි කරන්නේ. බැරිම වැඩේ අපිට. ඒ කියන්නේ මේ අර ගොඩ දෙනෙක් ඉල්ලීම තියෙනවා අපිට බෑ තනියම මේ screen එකක් නැතුව කර. කොච්චර දක්ෂද? Eh, mereka tienno, me kohmat me. Nah, saman me, handa kayak ini makian ini ting, eh, apa itu mata kat nih, eh, kan, eh, cari teh teh, eh, bela, eh, hadagan, api, widyak, voice kak, eh, wak, eh, mana, kan, kohmat the delivery karena pattern nih kak, oke, hadagan, na, eh, cari teh teh, kan, nikaran ini, eh, kerat pas sih, godak kelawat, eh, mata kan, me, eh, ati teh teh, katu eno. Jadi mehema meh kalah kerala pinnan awak kira kerala pinnan hari amaru. Apa ini nama meh gita gana? Hah, ini betul. Apa atap tu inno? Atap hari itu pat tu ini ding keyboard dia kau ikat playkan pulau guna. Syasik atap tu? Apa ubah tadarin pilih gana? Ini nanti sindo kap. වසන්ත කාලේ කිම ඔබ මෙතෙක් නොආවේ කිම් හානේ ගිලන්නේ තනි වේමි වේදනාවේ මෙහෙරති වසන්ත කාලේ Sadalle latevi sitin nidalle mehirak kohed ante kivamana matat vasante mehirati vasanta kale kim ob metek no ave Kimhanae gilanve Tanive mi vedanave Mehirati vasanta kale
ගොඩක් කට්ටිය කියන කතාවක්. ඒක නිසා මේ අද වැඩසටහනට එනවයි කියලා කිව්වම මේ අපේ පොඩි මල්ලි චූටි මල්ලි මේ අහන්න කිව්ව පළවෙනි ප්‍රශ්න තමයි ඔන්න ඕක ප්‍රේක්ෂකයන් අහන්න කිව්ව ප්‍රශ්න ඔන්න මං ඇහුවා. වයසට යන්නේ නැති හේතුව මොකක්ද? උත්තරේකුත් දුන්නා. වයසට නම් යනවා. නවත්තන්න බෑනේ වයසට යන්නේ නේද සර්. දැන් එක කාලයක් තිබුණා මේ විදුලිය විසන්තික. ඔව්. ඒ කාලේ තියෙන ලයිට් එකක එක එක දේවල් කරනවා. ලයිට් එනකන් කියලම වෙනම එකක් තිබුණා. ඒ කියන්නේ මේ මේ සමාජයේ ඇති වෙන ඕනෙම ප්‍රශ්නකට උත්තරයක් තියෙනවා වගේ එකක්. දැන් ඒ ඒ වගේ වෙලාවවලදී හුඟක් කට්ටිය පහු බහිනවා අතහැරලා දානවා මේක වැඩක් නැහැ කියලා අතාරිනවනේ. එහෙම වෙලාවවලදී තමයි ওই දෙන්න සමහර තැන්වලදී මතුවෙන්නේ. අපි ඒක ගැන පොඩ්ඩක් මතක් කරමු ලයිට් එනකන්. ඔව් ඒක ඇත්තටම මේ ගුවන් විදුලි නාලිකාවකට අපි කරපු වැඩසටහනක් එක තිබුණේ. ඒ කාලයක් තිබුණා අර මේ කාර්ට් එක එක වෙලාවෙන් වෙලාවට ලයිට් කපනවා සමහර වෙලාවට පැය දෙක තුන. ඉතින් ඒ වෙලාවට ඇහුවා මේ අපෙන් මොකක්ද යෝජනාවක් දෙන්න කියලා. ඉතින් අපි දෙන්න ඒ කාලේ හඬ කැවීම වලට සම්බන්ධ හින්දා අපිට මේ අර වයසක දෙන්නෙක්ගේ කතාව. ඒ කියන්නේ එක්කෙනෙක් කියන්නේ මේ අලුත් අලුතෙන් දේ හොයා ගන්න දේ හොඳයි. අනිත් එක්කෙනා කියන්නේ තාමත් ඔය තියෙන පරණ දේ හොඳයි. දැන් අපි හැමදාම කතා කරාම මේ ඕනම ශාස්ත්‍රයකක තියෙනවනේ හැම ශාස්ත්‍රෙම ඕක තියෙන පරණ එක තමයි හොඳ. දැන් චිත්‍රපටි ගත්තත් ඕක හොම්මයි, සංගීත ගත්තත් එහෙමයි, කලාව ගත්තත් එහෙමයි. ඉතින් ඕක ওই සංවාදේ තමයි අපි දෙන්න කරේ. විනාඩි 15ක විතර කාලයක් තිබුණා. ඉතින් ඒකේ කාලේ මං හිතන්නේ ඒකයි තව දෙයක් තමයි අපිට ඒක හිතුනේ මේ සාමාන්‍යයෙන් ඒ කාලේ හොඳ දෙයක් වුණා ලයිට් කැපුවාම කරන්න දෙයක් නැහැනේ. ගෙදර ටෙලිවිෂන් එක බලන්න විදිහක් නැහැ, රේඩියෝ අහන්නත් විදිහක් නැහැ. ගෙදර අය කතා කර කර ඉන්නවා. පැයක් එකම ආරන්නේ ලයිට් කපන්නේ. ඔව්. ඉතින් ඒක ඇත්තටම වටින දෙයක් වුණා. يعني සාමාන්‍යයෙන් අම්මා තාත්තා දූ දරුවෝ කතා කරන්නේ නැහනේ ගෙවල් වල. දැන් කෑම කන්නේ ටෙලිවිෂන් එක බලාගෙන ඔහොමනේ. ඉතින් ඒකේ ඒක තමයි අපි ගත්තේ. يعني ඇත්තටම අපේ ගෙවල් වලත් ඒක වුණා. වාඩි වෙලා ඔය කතා කර කර ඉන්නවා කරන්ට් එක දැන් දන්නවනේ අහවල් වෙලාවට මේක එනවා කියන. එනකන් මුහුත් කරන්නේ නැහැ. කතා කර කර ඉන්නවා. ඉතින් ඒක හරි වටින දෙයක් වුණා. ඒක තමයි අපි අපේ වැඩසටහනට ගත්තේ. ලයිට් ගියාම දෙන්නේ කතා කර කර ඉන්නවා මිනිස්සු. ආපහු බැටරි කැලි ගෙනල්ලා රේඩියෝ ගෙනල්ලා අහන්න පටන් ගත්තා. අහන්න පටන් ගත්තා ගොඩක් ඔස්සටර්ස් එහෙම. ඔව් ගොඩක් කාලවට මේ වාහනවල මේ යනකොට බස්වල එහෙම ගොඩක් ඇහුවා කියලා කිව්වා. ඒ කියන්නේ සමහරවිට බස්වල ඉන්න අය සද්ද කරන්නේ නැහැ කියලා ඒ වෙලාවට අහගෙන ඉන්නවා කියලා අපිට කීප දෙනෙක්ම කියලා. ඒක මතක් කරන්න දෙයක් නැහැ නේ පොඩ්ඩක්. ඒක වහන්නද? ඔව් දැනට මේ දැනට ගැළපෙන එක නේද? ඒක කැතයි දැන්. කරොත් එහෙම අපි දැන් කරන්නේ නැත්නම් අර මෙහෙම කරගෙනනේ කරන්නේ. මේ අපි දැන් සාමාන්‍ය රෙකෝඩින් කරන වෙලාවට කවුරු හිටියොත් එම කියන අපිට කරන්න බෑ යන්න කියලා. මේ ඒක ඉතින් ඔය තියෙන පොඩි පොඩි අපූරු සිද්ධි තිබත් තිබුණා. ඒක අමතකන වෙන ඒවත් ඇති හැබැයි. අමතකන වෙන ඒවා තියෙනව මතක නැහැ දැන්. මතක. ඒක තමයි හොඳ ප්‍රශ්න. ඒ මතක නැති එකක් කියන්නකෝ. මටත් ඒක සම්බන්ධයෙන් නම් මතක නැහැ. ඉතින් විවිධ වැඩ කරද්දි අමතක වෙන ඒවා නම් ඕන තරම් ඇති. අපෝ තියෙනවා ඔච්චර තියෙනවද? ඉතින් එහෙම ඒවා තියෙනවා ගොඩක් කාලවලට. ඔය විශේෂයෙන් ඔය මේ එක දවසක් අපි දෙන්නට මේ මේ බොහොම මේ මරු අපූරු සිද්ධියක් වුණා. මේ ළඟදී මේ අපි ගිහිල්ලා කොහරි ගිහිල්ලා
අපේ මිත්‍රෙක් හමුදාවට සම්බන්ධ මිත්‍රෙක් එනකන් අපි දෙන්න ඉන්නවා මේ කොළඹින් ටිකක් ඈත එයා අපිව ගන්න එනවා කියලා කිව්වා එතන ඉන්න කියලා කිව්වා ඉතින් අපි දෙන්න බහැලා ඉන්නවා ඉන්නකොට එක මහත්තයෙක් ඇවිල්ලා මෙහෙම අපි දෙන්න දිහා බලලා ඔය දෙන්නන්ට හරිම ආසයි මම අපි ඔය දෙන්නට පුදුම ආසාවක් තියෙන කියලා කඩේට ගිහලා කිරි පැකට් දෙකක් ඇවිල්ලා අපි දෙන්නට දීලා වෙන රූපාණී නාලිකාව ගැන වෙන නමක් කිව්වා මේ වහවල් වැඩසටහන කරලා දෙන්න නේද කියලා. ඉතින් අපි මොනවා කරන්නද කිරි පැකට් දෙකක් දීලා අර මනුස්සයාගේ හිත ගැඩුවේ නෑ. ඒ වැඩසටහන කරපු ඒ නාලිකාවේ දෙන්නට කතා කරලා ස්තුති කරා මම. මේ ඌව දෙන්නයි ඉතින් යාළු කාලයක් හිටියා නේද? වැඩේ මරුවා. කීයටද යන්නේ? ඔව් එහෙම ඉන්නවා. අපිට අර හම්බෙච්ච එහෙම ඉන්නවා ගොඩක් ඉන්නවා දැන් ටෙලිවිෂන් එක සම්බන්ධයෙන් එහෙම ඉන්නවා. මේ කොහමද ඔයගොල්ලන්ගේ දැන් වඩ මෙහෙමයි ඉතින් අපිට නම් බැලෙන්නේ නැහැ ඉතින් ටීවී බැලෙන්නේ නැහැ අපිට ඔව් ඒකනේ වැඩේ කියලා කියනවා ඊට පස්සේ මෙදහරිට යනකොට ආයි කියනවා ඔව් අර අරක එදා ඒක නියමයි ඒක නියමයි කියනවා අයියා අපිට හම්බුනේ බැලෙන්නේ නැහැ මොඳම රසිකයා වෙලකදී හම්බුනේ හා ටෝනි රණසිංහ මහත්තයා ඒකත් හරි අබුරු සිද්ධිය අපි දෙන්නට හම්බෙලා මේ චිත්‍රපටේ උකෝ කියන්නේ ටිකක් වයසක කෙනෙක් අපිත් එක්ක කතා කරලා මේ ඒ කාලේ චිත්‍රපටයේ ටෝනි රණසිංහ තමයි මම ආසම ටෝනි රණසිංහ කිව්වොත් අයියෝ මම ෆලෝ කරන්නේ මනුස්සයම තමයි එක්ක ෆිල්ම් එකක් අතාරින්නේ ඔක්කොම බැලුවා මිනිහා මලාද ඒ මනුස්සයා යාට කරන ගෞරවයක් නෙමෙයි මම මේ කියන්නේ ෆලෝ කරන කෙනා දන්න එයා නැති වෙලා කියලා වගේ තත්ත්වයක් තියෙනවා ඉතින් හරි ඉතින් ඔය වගේ තත්ත්වයක් තියෙන අසං ගොයාට හිර වෙලා හිනාව මම කැමති මේ අපේ ගාවින්ද මහත්මයාගේ මතක් කරගන්න මේ රංගපාපු චරිත ටික හඬ කැවීම වලදී පොඩ්ඩක් මතක් කරගමුකෝ ඒ චරිත වලට මේ බලාගෙන ඉන්නේ කොච්චර ආදරේ කරනවා ඔව් ඉතින් ගොඩාක් කරලා තියෙනවා පොඩි පොඩි ඒවත් එක්ක වැළුවොත් ප්‍රධාන වශයෙන්ම මම මේ හඬ කවපු චරිත තමයි ස්කූබිඩු එතකොට ලකි ලුක් කියන කාටුන් එක කවුද බෝයි කියලා අපි ඒ කවුද බෝයි ඊළඟට ශ්‍රේක් චිත්‍රපටි මාලාවේ බూరు වගේ චරිතේ ඉතින් ඒවට විශේෂයෙන් තව දෙයක් වුණා ඒ සමහර ගොඩක් ඒවා කියන්නේ ස්කූබිඩු වගේ චරිත ඒ අන්තර්ජාතික වශයෙන් ඒ රටේ කියන්නේ මව් සමාගමෙන් වොයිසස් එවන්න කියලා තිබුණා. ඒක කරලා එවන්න ඕනේ. ඒක ඊට පස්සෙ තමයි ඒගොල්ලන්ගේ අප්‍රූවල් එක හම්බෙන්නේ. ඒ කියන්නේ අර වෙන භාෂාවකින් වුණත් අර රිද්ම් එක ඒ විදිය තියෙනවා. ඒගොල්ලෝ පොඩි කැලි ටිකක් දාලා තිනා ඒ hina වෙන ඒවා කතා කරන ඒවා ඒවා කරලා යවුවම තමයි මේ හැම කහඬ කැවීමෙදි මෙහෙම නෙමේ. ඔව් නමුත් අරවගේ ඒවා මේ ශ්‍රේක් එකෙත් එහෙමයි ශ්‍රේක් කාටුන්. ඔව් ඒකට ඒ ඉතින් ඒක විශේෂයක් වුණා අපි කියන්නේ ඒක ඒගොල්ලන්ගේ රෙකග්නිෂන් එකත් එක්ක තමයි ඒක කරේ ශ්‍රේක් එකත් එහෙමයි මේ ස්කූබිඩු එකත් එහෙමයි. ඉතින් ඒ වගේ චරිත තමයි මතක් වෙන්නේ විශේෂයෙන්. තව ඉතින් ගොඩක් කරලා තියෙනවා. ඇස්ටරික්ස් කාටුන් චිත්‍රපටි මාලාව තමයි සූරපප්පා කියලා අපි කරේ. ඒකේ අර කැකෝෆොනික්ස් කියන චරිතය කැකෝපප්පා කියලා සින්දු කියන එකේන. ඒ වගේ චරිත ඉතින් කරා. දැන් ගාමිණී මේ රට්ටු හිනස්සන්න එපා කියලා ඔය අම්මා නිතර දෙවිලි කියන්න ගත්ත නේද? ඔව් නෑ මං ඒක කියන්නේ මේ සාමාන්‍යයෙන් දෙමව්පියෝ කියන්නේ ළමයින්ට මේ රට්ටු විනාශන වැඩ කරන්න එපා කියලා. ඒ වුණාට ඉතින් අපේ ගෙවල් වලින් අහන්නේ මුකුත් අලුතෙන් කරේ නැද්ද කියලා. තාත්තා අහන්නේ එහෙම. ඔව්. පසු කාලිනේ ඕක නිතරම මේ මොනවාද අලුතෙන් දේවල් එන්නේ කියලා ඕක තමයි අහන්නේ. අපේ මේ සුනිත් මහත්තයාගේ අමතක වෙන චරිත ගණනාවක් තියෙනවා ඔයාගේ. ඔව්. අපි ඒ ගැන පොඩ්ඩක් මතක් කරමු. ඔව් ගොඩක් තියෙන ඒත් ඒ වගේම තමයි ගාෆිල්ගේ චරිතය එතකොට ඒත් ඔය මණ්ඩුක භවන මතක නෑ එතකොට ස්ක්‍රැපිඩු සොනික් ප්‍රධාන චරිත විදිහට කරපු ඒවා එහෙම තියෙනවා ඉතින් ඒවට තාමත් පාරදි මගදී හම්බුණා මේම ඔව් එහෙම තියෙනවා සමහර අය ඉන්නවා කියන්නේ දැන් මෙච්චර ඉඳලත් මේ එකවරක ඔයා සොනික් නේද කියන සාමාන්‍යික පොඩි ළමයින්ට කරපු කාටුන් එකක් ඔව් එයාට මතකයි ඒක එහෙම තියෙනවා ඉතින් සමහර වෙලාවල් වලට වෙන දේවල් ඉතින් කොහොමද මේ හඬ කැවීම කියන එකට අපි ඉගෙනන බොහොම කැමැතිම දෙයක් ඒ කියන්නේ අපි දැන් ප්‍රථම ප්‍රේමය ඒක තමයි ඔව් කරපු දේවල් වලින් මම හිතන්නේ තාමත් මේ අද ගොඩක් ඔබ දන්නවා ඇති මේ ආර්ථික වශයෙන් මේ ලොකු ලාභ හම්බ වෙන දෙයක් නෙමෙයි කියන්නේ බොහොම
අඩු ගානක් මේ සාමාන්‍යයෙන් ඉතින් ගෙවන්නේ නමුත් අවුරුදු ගණන් සමහරු ගෙවන්නේ නැතු ඉන්නවා එහෙම තියෙනවා ඒ තියෙද්දි දුප්පත් වැඩක් දුප්පත් වැඩක් හැබැයි අපි හරිම ආසයි සමහරලාට ඉතින් වාහනේ ගිහිල්ලා කරලා එනවා ඒත් මේ ගිහින් එන එක පාඩුයි පාඩුයි හැබැයි වැඩේට හරි ආසයි නිවේදනයේද මුලින්ම ඔබට හමු වෙන හඬ කැවි විශේෂත්වයද මුලින්ම හමු වෙන්නේ නිවේදනයේ හම්බ වෙලාම නැහැ නේද හරියට හඬ කැවිම මුලින්ම හම්බුනේ ඒ කියන්නේ අර මොකක් හරි ශේෂ්ත්‍රයක් ඕනේ මේක ඇතුළට එන්න අපි නිස්කෝ වීඩියෝ එක කෝස් එක කරලා ඉවර වුණාට පස්සේ ඉතින් එක එක ඒවට බැලුවා ප්‍රෝ කියන්නේ නිවුස් රිපෝටින් ඒ තියෙන වේකන්සියටනේ යන්නේ තරුණ සේවා සභාවේ වේදිකාවෙත් ඔබ දෙපළම තමයි නේද හොඳම හැම වෙලේම හැම දෙයකටම සහභාගී වෙන හොඳම ජෝඩුව වෙලා හිටියේ ඕ ඒක මෙහෙමයි වුණේ ඇත්තටම මේ වේදිකාවටත් වඩා හේ දැන් අපි කෝස් එක කරගෙන යනකොට හැම ශිල්පියාටම තියෙන හැම ඉන්න කෙනාටම තියෙනවා මේ වීඩියෝ ප්‍රොඩක්ෂන් එකක් කරලා දෙන්න ඕනේ. ඒ කියන්නේ තමන් තනියෙන් පිටපතක් ලියලා කැමරාව තමන් හසුරවලා තමන් අධ්‍යක්ෂණය කරලා රංගපාන්න විතරයි පිට කට්ටිය ගන්න පුළුවන්. ඒ කියන්නේ යාළුවෝ ඉතින් සුරත් කියන්නේ හැදුවේ ඒකේ ගොඩක් ඒවා රංගපාන්න අපි දෙන්නව ගත්තා. ඒ කියන්නේ කේක පිටපත් නමුත් අපි දෙන්න ඇතුළු තව ආසිරි කියලා අපේ මිත්‍රෙක් හිටියා එයා හැම අපේ මේ ජයනෙත් ඉදිරි. ඔව් ජයනෙත් රංගපාන්න හිටියා. ඒ කීප දෙනා තමයි හැමෝම ගත්තේ රංගනේ. ඉතින් උතනින් තමයි යෝග පටන් ගත්තේ මුලින්. මේ අපි මේ පොඩි විරාමයකට යන්න ඕනේ. ඔව්. පොඩි මොකක් හරි කරන්නකෝ. විරාමයකට දෙන්න ඕනේ. විරාමයකට යන්න මොකද මොකද පොඩි පොඩි මොකක් හරි හදන්න වගේ දුන්නොත් කරන්න පුළුවන්. මේ සම්පුඩුවක් වගේ. නෑ ඇත්තට මේමයි. අපිට අර තියෙන්නේ මේ මොනවත් අර එහෙම පුරුදු වෙච්ච හැම එකක් නෑ. ඉතින් අපි නෑ එහෙම එකක් කොහොමත් තිබුණේ නෑ ඉස්සර ඉඳන්. ඒ වෙලාවටනේ ඒ වෙලාවට සමහර වෙන්නේ. ඉතින් අර කාටුන් වොයිස් නම් කොහොමත් බෑ. ඉතින් එහෙම අපි ඔය විරාමයකට යන්න. විරාමයකට යන්න. අන්නේ ඉච්චරයි. අපි විශේෂාංගය අදත් සුන්දර ඉරිදාවත් එක්ක එකතුලා ඉන්න ඔබට අපි තිරණ කරනවා මේ පොඩි මල්ලි චූටි මල්ලි ඇවිල්ලා ඉන්නේ ලස්සන කරන්න අද දවසේදී කතාබහ මම හිතන්නේ මේ අසංගතන නැහැ විරාමයක් කතාව ගොඩක් දේවල් කතා කරන්න තියෙනවා හැබැයි අපිත් කතා කරන්න ඕනේ ගොඩක් දේවල් තියෙනවානේ කතා කරන්න නේද අසංග ගොඩක් දේවල් තියෙනවානේ කතා කරමු අපි ගාමින්දේගෙන් පටන් ගමුද මොකද හිතන්නේ මේ ලොකු බලාපොරොත්තුවක් තිබිලා තියෙනවා මේ කැසට් එකක් කරන්න හැබැයි ඒක මග නැවතුණා ඕ ඒ කියන්නේ ඒ කාලේ කැසට් නේ CD වලටත් කලින් කැසට් නේ තිබ්බේ. ඔව්. ඉතින් මටත් මගේ අම්මටත් උමනා තිබ්බා මේ එහෙම එකක් කරන්න. ඒ කියන්නේ ගායකයෙක් වෙන්න. ඊට පස්සේ ඒ වෙනුවෙන් ගීතයක් දෙකක් නිර්මාණයත් කරා. නමුත් අනිත් වැඩවලට ගිහිල්ලා කොහොම හරි ඒක මගේ ඇරිලම ගියා. ඊට පස්සේ හිතුණා ඒක ඕනේ නැහැ කියලා. ඔව්. ඊට පස්සේ ඔබ ගීත නිර්මාණය කරලා දෙනවා සහන් රන්වලට නැත්නම් රන්වල බලකායට මේ ලොකු වුණාම වෙන්න කැමති අපි හරි ආස කරන ආදරේක නිගිරස සමාජයේ විවිධ පැතිකඩයන් මේ අපිට බලෙන් පෙන්වන අවස්ථාවක් තියෙනවා මේ කියනකොට පොඩ්ඩක් මම ආසයි ඒ ගැන කතා කරන්න කොහොමද මේ සිතුවිලි ඔබට එන්නේ අර ඉල්ලුවටනේ සැපියුම සපයන්නේ සිතුවිලි නම් එන්නේ කොහොමද කියන්න බෑ අර කතාවට කියන්නේ තනුවයි මරුවයි එන වෙලාව කියන්න බෑ කියලා සිඩ්නි ජන්සේකර මහත්තයත් කියන මාර යන වෙලාවයි ඔව් ඒ වගේ මාන එන වෙලාවයි කියන්නේ වෙන වෙලාව කියන්න බෑ ඒක සහන් මට ආරාධනා කරා පුංචි දරුවෝ පාවිච්චි කරලා ලොකු අයට හරියන දෙයක් කරමු කියලා. ඒක තමයි එයා තමයි ඒකට මට කිව්වේ එහෙම කරන්න ඕනේ කියලා. ඉතින් එතනදී මම කල්පනා කරා දැන් සාමාන්‍යයෙන් ඕනම කෙනෙක් කරා අපි කලින් කතා වුණා වගේ දොස්තර කෙනෙක් වෙන්න ඉංජිනේරුවෙක් වෙන්න ඔහොමනේ ප්‍රාර්ථනා කරන්නේ ළමයින්ගෙන් ඇහුවොත් මම එතෙන්දී කල්පනා කරා එහෙම නැතුව වෙනස් වෙනස් දේවල් ළමයි හිතුවොත් කොහොමද කියලා හිතලා තමයි ඒ නිර්මාණය කරේ. ඉතින් ඒකට මූලික වුණේ සහන් තමයි. සහන් තමයි කිව්වේ අර මම කලින් කිව්වා වගේ පුංචි ළමයි තමයි කියන්නේ මේක. නමුත් මේක වැඩිහිටියන්ට හරියන එකක් වෙන්න ඕනේ කියලා. ඒක හොඳින්ම වැටහෙනවා ඒ ගීතේ රස විඳින හැම කෙනෙකුට. මොකද මේ මතකයේ රැඳෙන ගීත ආස කරන ආදරය කරන හරි ලස්සන විදිහේ ගීතයක් තමයි. ඉතින් ඒ ගීතේ ලොකු වුණාම වෙන්න කැමති කවුද කියලා අපේ ගාමින්දාගේ අපූර්ව නිර්මාණයක්. දැන් ඒ කාලේ ඒ ඒ දේවල් බලපු පොඩි ළමයි දැන් අද යූටියුබර්ස්ලා වෙලා ජනප්‍රිය චරිත වෙලා හැබැයි ඒ හැම එකකම දෙන්නෙක් ඉන්න හුඟක් වෙලාවට. ඔව්. ඒ කියන්නේ දෙන්නෙකුට එකතු වෙලා කරන්න බැරි වුණාම දැන් තව කට්ටිය ගොඩක් වැඩි ටීමුත් ඉන්නවා. නමුත් ඒ අයත් මං හිතන්නේ ඔය දෙන්නගේම රසිකයෝ.
ඔය ගොඩක් කලාවට දැන් ඔය ඉන්න අය ගත්තොත් ජනයි ප්‍රියයි ලක්ඛයි ලක්ඛයි සිකයි එතකොට ඔය ඩිනෝලා මේ සියලු දෙනාම අපි ඔය පුද්ගලිකවම මිත්‍රයෝ ඉතින් හම්බුනාම කියන කතාව තමයි ඒගොල්ලෝ පාසල් යන කාලේ ඒගොල්ලන්ගේ අර විවේක කාලේ එහෙම නැත්නම් අර සාහිත්‍ය දිනයක් තිබුණ සාහිත්‍ය පැයක් වූ වෙලාවක සිකුරාදා හවස සමිතිය සමිතිය ඕකේ ගොඩක් කලාවට ඒගොල්ලෝ කරා කියලා මේ මේ අපි නුදන් ලයිව් වැඩසටහන ඉතින් ඒකේ කොටස් කරා ඒකෙන් තමයි මේකට ආభాෂය ලගත්තේ කියලා දැන් විශේෂයෙන් ඔය අපේ ජනප්‍රියයි හැමති ඉස්සර අපි ඔය ගුවන් ටීවී ෂෝස් වලට එම ගියපු වෙලාවට අපි ඉන්නවනේ අපි එන වෙලාවට අපි ඇවිල්ලා හම්බ වෙන්න එනවා ඒ ඒ වෙලාවට ඇවිල්ලා කතා කරලා තියෙනවා ඉතින් ඒකගෙන අපි හරි අපි දෙන්නම හරි මේ ආඩම්බර වෙනවා සහ අපිට බොහොම සන්තෝසයි මොකද දැන් ඒක වෙනම වෘත්තියක් බවට පත් වෙලා තියෙනවා ඒගොල්ලෝ බොහොම මුදල්ලු පේන ඉතින් රස්සාවක් ඇදිලා තියෙනවා එතන. ඉතින් ඒ ගැන අපි හරි සන්තෝෂ වෙනවා. ඉතින් අපි ඒගොල්ලෝගේ සාර්ථකත්වය ගැන ඒගොල්ලොත් එක්ක කතා කරාම ඉතින් ඒගොල්ලෝ ඉන්න තැන දැක්කමත් අපිට හරි සන්තෝෂයි. විශේෂයෙන් දැන් ඔය පිට රට යන්න එහෙම නැත්නම් දේවල් වෙනකොට ගොඩක් ලාට අපි දෙනට කතා කරනවා. දවසකුත් මට කතා කරලා ඇහුවා අයියේ මේ වෙඩින්නේකට යන්න කතා කරනවා අයිය කීයක් කියන්න මං කව මෙහෙමයි ඉතින් වෙඩින් වලට ගියාම වෙන්නේ අපිට සාමාන්‍යයෙන් ඔඩියන්ස් එකක් හම්බුනම අපි ගිහිල්ලා මොකක් හරි ස්ක්‍රිප්ට් එකක් කරනකොට ඒගොල්ලෝ අපේ වෙනුවෙන්ම නින්නේ වෙඩින් වලට ගියාම නෑ දෑ හම්බ වෙලා අය අයගේ කතා සමහරට මේ මනමාල යුවල හරි ආසයි අපිට ඒ හින්දා එන්න කියන හැබැයි අපි අරගොල්ලෝ ඉන්නේ වෙන ලෝකෙක මං කව ඉතින් මල්ලි මෙහෙමයි ඔකට ගියාට කමක් නෑ හැබැයි ඔන්නෝම එකක් තියෙනවා ගත්ත මුදල වගේ නෙමෙයි අන්තිමට Tamanට මේ ආත්ම තෘප්තිය නැති වෙනවා මේ මම මෙහෙ මෙච්චර වෙලා කළා මේ බාණ්ඩ සමහර දුවගෙන ආනේ ඔයා යනවද ඔව් දැන් දාවි කියලා අහනවා හැබැයි ඉතින් මේක ඉතින් ඒක නිසා මං කො වෙඩින් වගේ එකකට ඒක එච්චරම ගැලපෙන්නේ නැහැ කියලා ඉතින් ඊපස්සේ ඒගොල්ලෝ ඒක පිළිගත්තා අරගෙන ගියේ නැහැ වෙඩින් එකට ඉතින් ඒ වගේ සිද්ධිති ඒ වගේ හුඟාත් සිද්ධි අමතක නොවෙන සිද්ධි ජීවිතේ අනෙක් අයට දෙන පාඩම් මේගොල්ලෝ ලබාගත් දේවල් එක හුඟක් තියෙනවා. ඉතින් ඒ හින්දා මේ අපිත් මේ කතා බහ කරගෙන යද්දී අර පොඩි පොඩි කෑලි අහන්න ඒ වගේ දේවල් වලට යන්නේ නැතුව අපි හිතනවා එයාගේ ජීවිතෙන් අපිට ගන්න තියෙන දේ පිළිබඳව දැනගන්න. මහර්ග මේ සින්දුවක් අහමුද තව? හා. සින්දුව. ඔව්. මොකද කියන්නේ? කියමු. කියමුනේ. තියාගෙන නිකන් ඉන්න ඕනේ නැහැ නේද ලස්සන ගීතයක් අහන්න. රුස් මලකුයි නෙළුම් මලකුයි ලස්සන වෙයි හමන සුලගයි ගීත රාවෙයි ඔබගේ වගේ මගේ කිරිල්ලි ඈ ගියයි ගිල්ලි මං සෝකෙමයි රුස් මලකුයි Nelu malakui lassana vei Issara mama enna dika ubai dan maga bala lassana oya gassena obe atta tusalala ආදරේ ආදරේ කිය කිය ඉඳලා මට නොකියම ඇයි කිය වනයට පියාබලා ඇයි කිය වනයට පියාබලා ලස්සනට පිපුණු වන මල් ගල් තීරණ දියවැල් මම ආස කරන මැණික් ඇටේ නිල් දුර ඇත කැලේ ගල් ගුහාවක ගෙවන වකල් ලස්සන මගේ කිරිලි සුරතල් තරු නැගෙති වැල්ල පෙරලි ඇවිල්ලා සුදු වැල්ල සිඹින්දි සවන් පිනන මතු කී ගුවනට එක්වෙති ඔයා ඇයි තනියම කිරිල්ලියේ කැලේකට වැඩි ඇයි තනියම කැලේකට වැඩි ලස්සනට පිපුණු වන මල් ගල් තීරණ දියවැල් මම ආස කරන මැණික් කැටේ නිල් දුර ඇත කැලේ ගල් ගුහාවක ගෙවන ලස්සන මගේ කිරිලි සුරතල්
ලස්සනට පිපුණවන මල් ගල් පීරන දියවැල් මම ආස කරන මැණි කටේ නිල් දුර ඇත කැලේ ගල් ගුහාවක ගෙවන වකල් ලස්සන මගේ කිරිලි සුරතල් ලස්සන මගේ කිරිලි සුරතල් ලස්සන මගේ කිරිලි සුරතල් නිහාල් ලෙන්සන් මහත්මයාගේ උපන්දිනය තිබ්බයි ඊ පෙරේද ආ එහෙමද එයාටත් ඔහොම විශ් කරන්න ඕව අපි එහෙමනම් සුබ පතන දීර්ඝායුෂ පතනවා ඉතින් දැන් මට මේ අවුරුදු කාලේ එනකොට මතක් වෙන්නේ අර හොන්චිලි වාරම් කවි ඔව් මයික් එක අරගෙන මේ ළඟදී මම දැක්ක ඒ වගේම දෙයක් වුණා මේවත් මේ නාලිකාවක ඔය වගේ වැඩක් කියලා තිබුණා ඇත්තටම වෙලා තිබුණා ඒ කියන්නේ දැන් ටෙලිවිෂන් බලාගෙන ඉන්නකොට අර අපිනු දන්න ලයිව් එකේ වෙච්ච ඒවා ඇත්තටම වෙනව නේද ඔව් වෙනවා ඔය ඇත්තටම වෙනවා වඩා සමහර ඒවා කරනවා ඒ කියන්නේ අපි ඒ විනෝදයට කරපු අපි ඒක ගැන කරපු දේවල් සමහර ඒවා දැන් ඇත්ත ප්‍රෝග්‍රෑම් වෙලා ප්‍රෝග්‍රෑම් වල ඒවා ඇත්තටම කරනවා ඔව් දැන් අර සමහරලාට ඒ දවස්වල තිබුණා මේ අපි එහෙනම් ගීතයකට යමු යමු අපි මේ ගීතය ගායනා කරන්නේ කවුරුද කියලා නමක් කියලා දැමා හින්දි සින්දුවක් ප්ලේ වෙනවා ඔව් ඒ වගේ වෙනවා ඉතින් මේ මේ මුල කාලේ ඉතින් දැන් දැන් පෙළඹිලා තියෙනවා අපිට අර ගීතයක් තියෙනවා ඒක අහන්න පුළුවන්ද කියලා අහනවා පාලක මැදිරියෙන් අපි අහනවා මේ පුළුවන්ද ආ එහෙනම් ඒ ගීතය ආමු කියලා ඒක ඒ තත්ත්වයට ඇවිල්ලා තියෙන්නේ දැන් මම හිතන්නේ ඒක පිනුදන්න ලයිව් එකේ බලපෑම නිසා ඒ වැඩසටහන වල ආකෘති පාව වෙනස් වුණා ඒ කියන්නේ ඒව ඇඟට ලේවලට ගිහින් ඒවම වෙනවා අර සෝබාදහමේ නීතිය කියලා එකක් තියෙනවා ඔව් අන්න ඒ වගේ එකක් වෙනවා මං හිතන්නේ ඒක දැකලා ඔව් ඒ කියන්නේ මේ රූපවාහිනියේ නීතියද මන් දන්නේ කොහොම හරි ඒක සජීවී රූපවාහිනියේ නීතිය දෙnga කමින්දේ අපි ප්‍රශ්න තියෙනවා කොහේ ඔව් ප්‍රශ්න තියෙනවා ප්‍රශ්න මං කෝටියක් විතර තිබෙතන අසංගතන තවත් ප්‍රශ්න ඇති මේ ගමින්දේ ඒ වගේම මේ සුනත් අයියගේ යාළුකමට දැන් මං හිතන්නේ වයස කීයද හරියටම 24ක් 24ක් විතර වෙනවා 24ක් 24ක් කවදාවත් තරහ වෙලා නැද්ද නෑ ඉතින් මොනව බෙදා ගන්න බැරුව තරහ වෙන්නේ ඒ කියන්නේ මේ ඇත්තටම කියනවා නම් විශේෂයෙන් මතක් කරන්නේ මේ ඔබේ තියෙන සමහර පිටවත ඔබ දෙපළ විසින්මයි නිර්මාණය කරන්නේ. දැන් බොහෝ වෙලාවට අපි දකින්න හම්බලා තියෙන මේ මෑත කාලයේදී නම් මේ බොහෝ පිටපත් තවත් කෙනෙක් නිර්මාණය කරලා දෙන දේවල් තමයි. හැබැයි ඔබ විසින් නිර්මාණය කරන දේවල් වල බොහොම ලොකු අන්තර්ගතයක් තියෙනවා. සහ ඔබ දෙපළම දන්නවනේ මේකට මේක තමයි හරියන්නේ මේකට මේක තමයි හරියන්නේ. අර අපි කියන මේ ජාඩිට මූඩිය වගේ කියලා. කොහොමද මේ නිර්මාණ ඔබ සතුව ඇවිල්ලා තියෙන්නේ? අපි කතා කරොත් එහෙම නිර්මාණ කරන විදිහ සහ පිටපත් රචනා කරන විදිහ ගැන කතා කරන්න. ඔව් ඇත්තටම ඉතින් විශේෂ අර කලින් කිව්වා වගේ කොහොමද කියන එකට වැඩිය අපි දෙන්නම පුරුදු වෙලා තියෙනවා සාමාන්‍යයෙන් සමාජයේ තියෙන දේවල් දිහා වෙනස් විදිහකට බලන්නේ. ඒක පුරු ඒක දැන් පුරුද්දක් වෙලා. ඒ කියන්නේ ඕනම දෙයක hina යන දෙයක් හාස්‍යයක් මතු කරගන්න අපි කෙනෙක් දකින විදිහට වඩා පොඩා වෙනස් විදිහකට බලන්න පුරුදු වෙලා තිනවා. ඉතින් කැල් අහුවෙනවා. ඒ ඔව්. හරියම වචනෙන් කියනවනේ. ඉතින් දෙන්නම මේ විදිහට පුරුදු වෙලා තින හින්දා දෙන්නගේ සිතුවිලි පරම්පරාවත් ගොඩක් වෙලාවට එක වගේ වෙනවා. ඉතින් ඒ වගේ වෙන හින්දා තමයි ගොඩක් ඔය තරහ වෙනවද, රණ්ඩු වෙනවද කියලා අහන්නේ. අර මට කතා මතක් වුණා එකපාරක් යාළුවෝ දෙන්නෙක් කිව්වලු අපි දෙන්න තරහ වෙමු කියලා. රණ්ඩු වෙමු. කොහොමද රණ්ඩු වෙන්නේ? ගලක් අරන් තියලා කිව්වලු උඹ කියපන් මේ ගල උඹේ කියලා. මං කියන්නම් මගේ කියලා. දැන් අර ආහරි වා කියන්නේ ගොහම මෙයා එක්කෙනෙක් ඇවිල්ලා ගොලෝ මේ ගල මගේ කියලා. ඉතින් අනිත් එකගෙන උඹේ නම් උඹ තියාගන්නේ කියලා. ඒක රණ්ඩු වෙන්න බෑ ඒ දේ. ඒ වගේ තමයි අපිට. ඔව් දැන් අර ගාමින්ද කිව් එකට මේකතු කරන්න ඕන දෙයක් තියෙනවා මේ මහර්ග දැන් ඔය අපි ඔය ගොඩක් කලකට ඔය අහනවනේ ඔය අලුතෙන් ඔය මේ YouTube වලට හැම කරන කට්ටිය ඒගොල්ලෝ අහනවා දැන් මෙහෙම දෙයක් කරන්නේ කොහොමද අයියේ කියලා. දැන් සමහරලාට කරගෙන කරගෙන යනකොට ඉර වෙනවනේ බඩු ඉවර වෙනවා කියන්නේ හැමෙන් ආපු කතා ටිකක් තියෙනවා ඒ ටික ගොන්න කරනවා උරට පස්සේ නෑ එතනින් එහාට යන්නේ ඉතින් දැන් අපි ගොඩක් කලාවට ඕක වෙන්නේ තියෙන කාලෙට තියෙන ප්‍රශ්නත් එක්ක අපිට හැමදේම පිළිබඳව අපි බලනවනේ දැන් අපි ඇත්තටම දැන් ඔය අපි නොදන්න ලයිව් ගැන මෙච්චර කතා කරන්නේ ඒකෝර ටීවී එක ඇතුලේ තිබිච්ච මේ අපි දැකපු විහිළු ටික මේ අපි එළියට දාන ජනගත කරා ඔය ජනගත කරනවා දැන් දේශපාලනයට hina වෙන එක වගේ ඒවා හරි ලේසි ඒක හැමෝම කරනවනේ හැබැයි අනිත් දේවල් වලට අපිට දැන් පාරේ යනකොට අය කිසි තියෙන සිද්ධි තියෙන දේ උදාහරණයක් අපි දන්නවා මේ අපි තියෙන දෙයක් පාරේ වැරද්දක් කරලා දැන් අපි මේ හබුගඩ මහත්තයත් ඉඳලා ගියා පාරේ වැරද්දක් කරලා පොලිසියට අහුවෙච්ච කෙනෙක්ගේ හැටි මූණ දැකලා දිනා
Dada kole yang lihat kan, mereka kumar shape kerja ni. Dada kole liuwa gama beras seno minia. Mini sama ilo bodirian nanti bagi. Liuwa tu mana, liuwa tu no. Polisi kau itu kira ada lihat kan, lihat kan? Oh, maybe no. Dah, oh, katama yang tak kau tinggal. Mini sungge, tengah malam di sebab awi kau hasilin vidhi. Tinggal, oh, ikut honda tu mah balaga na. Monitor kerja ni hidup, mai dah negatif ramah ruh ada nevi. Insani wasra visi hatrak pura, betul me. Kisi adu padu akne tu, rasa kisi adu padu akne tu, watina kami kisi adu padu akne tu, primiti ini vidhi hati mati agni ani, anna ini sai. Dengan kahle gatavela agia. Ini takgalahan, itu perasni. Apik kiamu kami, akisaha shine, apik adat ni, dia niye, birunda kena matakar. Oh, mata, ikat dia niya kinnoa, ya vitara ini akia akasha, birunda shine. Ada balag ni inna, kadis. Oh, balan mati, kedar inna. Birunda dennek, kau kita mahi tinne. Oh, dia. Itu yang dengan nak kita mulai. Kita ada kahle kat sini. Abi, obi Pauli tu. Mungkin berinda rasi ni puta inna sunera dua suneli. Itu yang dengan nama dem pasal leh nama. Suneli tam dengai de? Oh, dengai dengai dengai. Dengan nama itu dengai, dengan ego lo berinda tu daru tu dengan kini. Oh, berinda tu daru tu dengan kini. Itu kami itu kedua ini, apa dengan hari yalu. Itu kau hari apa yang anak lelaki itu, apa itu menggulung aktif puna. Ikan yang anak lelaki itu undena, sama dal. Hari ni indah kan, ni. Oh, hari ni dia lalat. Nah, itu memari. Ini honda itu yang jiwitnya tuh yang kata lelaki, no. Mang itu apa me. Ikan tu kita lagi lelapor dah rest kerla, ni dah ganu deh, nori kelai. Indah, awas aja mesin. Awal tu gana tu siapa dari kerapu. Rasik ya antar, periksa kagari. Ini rasik katte ada bohoh dene, bohoh tenggol inno apa kerana deh makarami. Hebei YouTube beke nette ay YouTube beker ennet dekila hunka kahana itu kaya nanti enni YouTube beke nevei me dene enni hadewate. Ehinda obe hadewate in rasik katte er muka dekian ti. Oh, ting, hemadama ting studio antwen do ni ting iya apida samarip magap magatote dekka tadu wadu ati ronang kieno. Ini sama alat aderi itu endak tadi sama alat banalat tino ko YouTube begi nenyo golol golol mana keran neni, ini ting api heme ecchere ikan loko tu nandu ni neh, ting ini kerana kerana heme nettet neh api ting api parane watta amatino api alat ting kerapu watino, ini ting api balapuru tu inwa api citra pati akaran sama api citra pati tamai hine me corona covid ni sa apoda pahui beti, but ek oh ting api prekshaka gar itu kian nanti ni api citra pati balan neng. Ilang ke piye berapa? Kiting, hebei balan ni, niki wara kawat apa enan pulang ini dekila tama kian nbe. Kiting kahal yatte kafi balamu. Prekshaka gari hemadinatam kian nadi ni prekshaka apa hitamatun ta. Apa citra bati balan ni, nika tama apa ilang ke piye ber? Apa keyboard wah dekya? Syashri kata patu boh suhti, awisu boh meva. Subuh nawas rakyat yang kita perhatikan kerana ini maharaja. Apa ini nang samugan naik suda na. Begini samugan na khaling mata keran noni ini. Apa jiwita vala apa vivida prasna gatelutek ini. Itu yang hema inno kota apa itu satu keran na puluang. Samahar velaya bata samahar dewal dakina kota geval vala tarheng kino. Samahar vihilu dekkaham mema kicika wagno thina yang naikila. Hebei ettram cuti mandi podi mandi kiani. Apa Hadewet itu, na hunga prasna matak kerala. Apa retteram hina aven napulua. Matak kerakar hina aven napulua. Eh hinda tamai mea urdu gana kerap sette konsep teka televisyen neke ayipara repeat teka kena gote hina ayan ne matak ven ne. Eka honda pinak powered patte na mukade har konsep badu na tuh hitu poyete. Ewe itu ni gudak katati na kerana urdu gana jiwa ten napulua. E pina mea ti mangi tanne obade bela te satu ting katakaran obe biha par kade tu sarat ven ne. Awish boh beba kilo dina tu prasna. Boh misteri dina tu. Api dah aradna kala. Ade, itu yang api orang deh perlu. Samu deh natri bahari. Deh api obat atma tak kerana, amat tak kerana itu sunderi. Udawat tak kek tu, enak sunderi. Udaw obi cewit deh. Lasan tak kerana, hendak kerana, makin obi cewit deh. Batin aku mukut kerana, sudana. Asalkan bukan seperti obat. Ani bahari, enak. Parisemingin, jaya bawa, gingin.
දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත TV subscribe කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.